හැබැයි දැන් අපිට පොහොට්ටුව ඇතුලේ කට්ටිය මොකද්ද කියන්නේ ජනාධිපතිතුමා කියනවලු මට මගේ බලය අඩු කරන්න මං සූදානන්නේ මගේ බලය මං තියාගන්නවා ඒ කියන්නේ මට ඇමතිකම් තියාගන්න ඕනේ මට අගමැතිවරයව පන්නන්න ඕන වෙලාවක ඒ බලය මට තියෙන්න ඕනේ කියලා කියනවලු දැන් අගමැතිවරයව පන්නන්න තියෙන බලය ජනාධිපතිවරයා ගාව තියෙනවා නම් එහෙමනම් කොහෙද ඒ බලය අඩු කිරීමක් සිද්ධ වෙන්නේ මොකද මේ රටට උනේ මේගොලු මේ රට බාර ගන්නකොට අතවසෙම මට හොඳට මතකයි ගිය පාර චන්දේදීත් අපි මෙතනටම ඇවිල්ලා ඊට කලිනුත් මෙතනටම ඇවිල්ලා කිසි දවසක හිතුවද මෙහෙම දෙයක් මේ රටට සිද්ධ වෙයි කියලා මට මගේ ඊ타මාත්ම කිට්ටු පුද්ගලයෙක් කිව්වා මේ දවස්වල මේ තරුණ වෛද්‍ය උපාධිය හදාන්න ළමයි ෆයිනල් MD එක කරනකොට ප්ලැබ් එකක් කරනවලු ප්ලැබ් එක කියන්නේ ඉංගලන්ත රස්සාවක් ගන්න තියෙන එක්සෑම් එක ඒකත් එක පාටම කරලා දානවා ඒ කරලා දාන්නේ මොකද දැන් ඉස්සර කාල නම් මේ කන්සල්ටන්ට් කෙනෙක් වෙන්නනේ අවුරුදු දෙකක් එහෙම එහෙ ගිහිල්ලා ඊට පස්සේ එන්නේ දැන් බලන්නේ පුළුවන් තරම් ඉක්මනට පැනගා පුළුවන් තරම් ඉක්මනට පැන ගන්න යන්න. එතකොට දැන් පාස්පෝර්ට් ඔෆිස් එකේ සෙනඟ රෑ තිස්සේ එතන නිදාගෙන ඉන්නවා පාස්පෝර්ට් එකක. මොන තරුණ තරුණියද ලංකාවේ ඉඳලා බලාපොරොත්තු වෙන්නේ අර බලාපොරොත්තු වෙච්ච සිහිනය සැබෑ කර ගන්න පුළුවන් වෙයි කියලා. අද මං මේ දැන් දැක්ක ඩේලි මිර පත්තරේ අගමැතිතුමා කියලා තියෙනවා මේ විදේශ පුවත්පත් මේ ජර්නලිස්ට් කෙනෙක්ට කවදාකවත් මෙහෙම දෙයක් නම් ලංකාවේ වෙලා නැහැ මෙහෙම දෙයක් කිසි දවසක වෙයි කියලා එතුමා හිතුවෙත් නැහැ කියලා. එතකොට දැන් අපි හිඟන්න වෙලා අපේ ආත්ම ගරුත්වය සම්පූර්ණයෙන්ම වැටිලා අපිට ආශ්‍රය කරන වෙන රටවල් වල පුද්ගලයෝ ඉන්නවා ඒගොල්ලෝ අපෙන් අහනවා මොනවද අපිට ඕගොල්ලෝ වෙනුවෙන් කරන්න පුළුවන් කියලා අපිත් සාමාර වෙලාවට නැති බැරි කෙනෙක්ට ගිහිල්ලා මොකක් හරි දෙනවා රුපියල් 100ක් දෙනවා සමහරවල් ගිහිල්ලා කෑම පැකට් එකක් දෙනවා එතකොට අපිට පොඩි පිනක් ලැබෙනවා කියලා අපි හිතනවා. එහෙම තත්ත්වෙට අර බාර ගන්න තත්ත්වෙට අපි වැටිලා. දැන් දවස් දෙකකට විතර කලින් මට කතා කරා සිංගප්පූරුවේ 1880 ක්ලබ් කියලා ඒගොල්ලෝ එහෙ ඔය ඉන්ටලෙක්චුවල්ස්ලා හම්බෙලා මේ වාගේ පොඩි මීටිමක් ඒකට 75ක් විතර ඇවිල්ලා හිටියා මටයි කුමා සංගක්කාරටයි මේ zoom එකෙන් එන්න කියලා කිව්වා සිංගප්පූරුවේ කට්ටියක් ඇවිල්ලා හිටියා එතන ඒ මීටිම මෙහෙවන් පුදුම ලැජ්ජාවක් මට හිතුනේ මේ මිනිස්සු අපි දිහා බලන්නේ අනේ මොකක් හරි මේ මිනිස්සුන්ට කීයක් හරි දැන් කොහොමද අපි එකතු කරලා දෙන්නේ දැන් එතකොට මේ තත්ත්වයෙන් අපිට ගොඩ එන්න පුළුවන් කොහොමද ගොඩ එන්නේ දැන් මම දැන් පොඩකට කලින් කතා කරා ඉන්දියාවේ නියෝජ්‍ය මහකොමසාරිස්තුමාට පැයකට විතර කලින් මං ඇහුව දැන් මොකද වෙන්නේ තෙල් වලට එතුමා මට කිව්වා 17 වෙනිදා උදේ තමයි කිව්වා අන්තිම තෙල් නැවෙන්නේ එතනින් එහාට කිසිම තෙල් නැවක් එන්න ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා කිව්වා. 17 වෙනිදා කියන තව දවස් කීයද? එතන මං ඇහුවා එතකොට ආණ්ඩුව දැන් මොකද ඊට පස්සේ කරන්නේ ඊළඟට දැන් තෙල් වලට මොකද වෙන්නේ?
ඕගොල්ලොන්ට එක සාකච්ඡාවක් හරි තියෙනවද ඊළඟ තෙල්නවා ගේන්න? ඔව් ඉල්ලීමක් කරලා තියෙනවා අපි තාම ඒක ගැන හිතලා බලනවා සාකච්ඡා කරනවා කිව්වා. කිසිම දෙයක් තාම ෆයිනලයිස් කරලා නැහැ කිව්වා. ගෑස් නැවක් තියෙනවා මූදේ පාවි පාවි දැන් දවස් 5ක් එකට ගෙවන්න ඩොලර් මිලියන 10ක් නැහැ. හතක්ද කොහෙද නැහැ. එතකොට අපි බලාපොරොත්තු වුණා සමහරු කිව්වා නෑ නෑ හරි ඔක්කොම හරි අපිට මේ ප්‍රශ්نين ගොඩ දා ගන්න පුළුවන් කියලා. ජනාධිපතිතුමා හම්බුණා මම 10 වෙනිදා හැන්දෑවේ. 9 වෙනිදා තමයි ගෙවල් ගිනි තිබ්බේ ගැහැව්වේ. අරගලයට ගැහැව්වේ 9 වෙනිදා. මහින්ද රාජපක්ෂේ කට්ටිය උදේ ගැහැව්වේ. එදා රෑ ගෙවල් ගිනි තියලා 10 වෙනිදා පැය දෙකකුත් විනාඩි 20ක් ජනාධිපතිවරයාත් එක්ක අපි සාකච්ඡා කරා. රංජිත් මද්දුම් බණ්ඩාර මම කබි රාසීම් එරාන් වික්‍රමරත්න මම ජනාධිපතිතුමාට කිව්වා ඒ වෙලාවේදී ජනතාව ඉල්ලන්නේ ඔබතුමාන් ඉල්ලා අස්වෙන්න කියලා. මේ ධූරය අහෝසි කරන්න කියලා. එතකොට ජනාධිපතිතුමා මට කිව්වා හරිස විශ්වාස කරනවාද බලාපොරොත්තු වෙනවාද මට හෙට යන්න පුළුවන් කියලා. මම කිව්වා එහෙම නෙමෙයි ජනාධිපතිතුමා හෙට යන්න ඕනේ නැහැ. අපේ සුදත් වික්‍රමරත්න නීතිඥතුමා කිව්වා වාගේ අපේ ව්‍යවස්ථාවට අනුව එහෙම කරන්න බෑ. අපි කිව්වේ ඔබතුමා එහෙමනම් මොකක් හරි කාලපරාසයක් කතා කරමු. අඩුම ගානේ එහෙම අදහසක් හිතේ තියෙනවා නම් අපි එහෙමනම් එතනට යන්න වැඩපිළිවෙලක් හදාගමු. වැඩපිළිවෙලක් හදා ගන්නවා නම් අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා අපි ඔක්කොම එකට මේ ප්‍රශ්නෙට මූණ දෙමු. අපි සූදානම්. ප්‍රධාන විපක්ෂය ඇතුළේ අපි සූදානම්. සර්වපාක්ෂික ආණ්ඩුවක් හරහා මේ මේ හෙට අනිද්දා තියෙන ගැටලුව විසඳ ගන්න අපේ සම්පූර්ණ දායකත්වය දෙන සූදානම්. හැබැයි ජනාධිපතිතුමා කිසි විදිහකටත් සූදානම් නැහැ. ඔහුගේ බලය අතහැරලා ඔහුගේ පවුලට තියෙන බලය අයින් කරලා ජනතාව ඉල්ලන සහන ලබා දෙන්න ජනතාවට ජීවත් වෙන්න අවස්ථාවක් ලබා දෙන්න පසුබිමක් සකස් කරන්න ඔහු සූදානම් කියලා මට එදා පැය දෙකකුත් විනාඩි 20 මේ තේරුන්නේ. ඊට පස්සේ තමයි රනිල් වික්‍රමසිංහ අපේ හිටපු නායකතුමා එක්සත් ජාතික පක්ෂේ ගිහිල්ලා අගමැතිකම බාරගත්තේ කිසිම කොන්දේසියක් නැතුව. දැන් මොකද වෙලා තියෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියනවා මම යන්නේ නැහැ කියලා. එදා කිව්වේ හෙට යන්න බෑ කියලා. අපි කිව්වේ කාලපරාසයක් කතා කරමු කියලා. දැන් කියනවා යන්නෙම නැද්ද? අවුරුදු දෙකක් තව තියෙනවලු එක ඉන්නවලු. මොකද ඒ අවශ්‍ය නිදහස එතුමාට ලබා දුන්නා. දැන් ඔක්කොම ආයේ මීටින් කතා කරනවා. එක එක කට්ටියට එන්නේ කියනවා කාර්යාලයට නොයෙකුත් මේ උපදෙස් ලබා දෙනවා. අරග කරන්න මේක කරන්න කියලා කියනවා. නැවතත් බලය අල්ලගෙන. දැන් සුදත් වික්‍රමරත්න මහත්මයා කිව්වා අපි බලාපොරොත්තු වෙන්නේ මේ රට බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා. ගෝඨා ගෝ හෝම් කියලා කියන්නේ. එතකොට යම් කිසි මැදතැනකට ඇවිල්ලා තමයි ඔහුගේ බලය අඩු කිරීම ගැන කතා කරන්නේ. හැබැයි දැන් අපිට පොහොට්ටුවේ ඇතුලේ කට්ටිය මොකද්ද කියන්නේ? ජනාධිපතිතුමා කියනවලු මගේ බලය අඩු කරන්න මං සූදානම් නේ. මගේ බලය මං තියාගන්නවා. ඒ කියන්නේ මට ඇමතිකම් තියාගන්න ඕනේ. මට අගමැතිවරයව පන්නන්න ඕන වෙලාවක ඒ බලය මට තියෙන්න ඕනේ කියලා කියනවලු. දැන් අගමැතිවරයව පන්නන්න තියෙන බලය ජනාධිපතිවරයා ගාව තියෙනවා නම් එහෙමනම් කොහෙද ඒ බලය අඩු කිරීමක් සිද්ධ වෙන්නේ? Tamanṭa ona ona kattiya pat karanawa. Da heta aniddara dammika perrawa pat karanna yanawalu
මේ ආයෝජන ඇමති හැටියට. අද ඔහුගේ නිවසේ ඉස්සරහා මහ ලොකු කෝලාහලයක්. කට්ටිය ගිහිල්ලා එතන ප්‍රොටෙස්ට් එකක් පටන් අරන්. එතකොට මේ දේශපාලන ප්‍රශ්නේ විසඳගන්නේ නැතුව මන්නම් දකින්නේ නැහැ ආර්ථික ප්‍රශ්නේ විසඳගන්න ක්‍රමයක්.